මුල්ම පන්තියේ ළමයි 7 දෙනෙක් විතර වගේ තමයි හිටපෑට පෝස්ටර් ගහනවා උදේට ගිහිල්ලා වන්ති කරනවා ඒ එක තමයි එක පාට ලොකු දියුණුවක් ඇති වුණේ මං හිතන්නේ ඒක තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය කියලා හිතන්නේ සමහර අවස්ථාවලදී මිනිසුන්ට කැපවීමක් කරන්න වෙනවා ඒ මිනිස්සයා හරියට මට බැන්න මට නිකන් කඳුළුත් ආවා ඒ බැන්න බැනිල්ලට කවුරුවක්වත් මාව පිළිගත්තේ නැහැ 7-5කට ගණන් ගත්තේ නැහැ එයා මේක බලලා එහෙම කොහොම විසිකලා මේ මොකද්ද මේක account එකක් ය කියලා එයා තමයි ඉස්සෙල්ලා මාව ගණන් ගත්තේ තිස්ස ජනනායක කියන්නේ අද ලංකාවම දන්න නම ලංකාවම දන්න ජීව විද්‍යා ගුරුවරයෙක්. ඉතින් කැම්පස් යන කාලේ පළවෙනි වසරෙන් අනුබී ඒ ටියුෂන් ක්ලාස් අද කොහොමද සර් මේ තත් වෙනකන් දිනුනේ? ඔව් දැන් සමහර කෙනෙක් මේ පන්තියක් දිහා බලනකොට ළමයි දාස් ගානක් ඉන්නකොට හිතෙන්න පුළුවන් මේ බුදු අම්මෝ කොච්චර ළමයි ඉන්නවද? එහෙම හිතෙන්න පුළුවන්. නමුත් කවුරුවක්වත් දකින්නේ නැහැ. එතෙන්ට එන්න ජීවිතේ කොයි තරම් කැප කළාද කොයි තරම් කට්ටක් කෑවද කියලා ඕනෙම කෙනෙකුට පන්තියක් පටන් ගන්න පුළුවන් මොන තරම් ප්‍රතිභාවක් තියෙන කෙනෙක් වුණත් පන්තියක් පටන් ගත්තට පටන් ගත්ත ගමන් ළමයි 200ක් එන්නේ ඒ කියන්නේ මම කියන්නේ ලොකු නමක් හදාගත්ත කෙනෙක් කොළඹ වගේ කුරුණෑගල ගිහිල්ලා පන්තියක් පටන් ගත්තොත් ළමයි එනවා ඒ අර කොළඹ තියෙන නම නිසා මම කියන්නේ එහෙම නෙමෙයි කිසිමම නමක් නැති කෙනෙක් විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙච්ච ගමන් කොයිතරම් ප්‍රචාරණයක් දීලා පන්තිය පටන් ගත්තත් ළමයි එන්නේ නැහැ එහෙම. ඉතින් මමත් උසස් පෙළ පටන් ගත්තේ උසස් පෙළට උගන්නන්න පටන් ගත්තේ 2000. 2000 වෙනකොට මම විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා මොකද මම 96 තමයි අවුට් වුනේ. එතකොට ඒ 2000 කණ්ඩායමට 98 විතර තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ මම 96 තමයි විශ්වවිද්‍යාලයෙන් අයින් වෙන්නේ. 2000 විභාගේ ලියන කණ්ඩායමට 98 විතර වගේ තමයි පන්ති කරන්න උසස් පෙළ පන්ති කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ පන්ති කරන්න පටන් ගත්ත මුල් කාලේ ඉස්ලා මුල්ම පන්තියේ ළමයි 7 දෙනෙක් විතර වගේ තමයි හිටියේ. ඒ 7 දෙනාට මම හිතන්නේ මම උගන්වන්න ඇති මාස 6කට වඩා. ඊට වඩා වැඩි වෙන්නෙත් නැහැ, අඩු වෙන්නෙත් නැහැ. ඉතින් එක ළමෙක් අලුත් වැඩි කරගන්න කොයි තරම් කට්ටක් කන්න ඕනේද? ඒ මොකද අපිට මේ ශාස්ත්‍රයේ ඉන්න කවුරුවක්වත් එහෙම උදව් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ඒ වගේ පොඩි පොඩියට පන්ති කරන ගුරුවරයෙකුට එහෙම උදව් කරන්නේ නැහැ ඇත්තටම. ඒක හැටි ඉතින්. ඉතින් එතකොට අපිට මුදලුත් නැහැ මේකට යොදවන්න. එතකොට හෑන්ඩ් බිල් බෙදන්න, පෝස්ටර් ගහන්න, ඒවට සේවකයෙක් ගන්න විදිහකුත් නැහැ. ඉතින් ඒ නිසා මුල් කාලේ පෝස්ටර් ගහන් හෑන්ඩ් බිල් බෙදන්නම් කවුරු හරි සල්ලි දීලා ගන්නවා මොකද ඒක බෙදන්න තියෙන්නේ දවල්ටනේ නමුත් පෝස්ටර් ගහන්න ගන්න විදිහක් නැහැ ඉතින් ඒක රෑට ගහන හින්දා මමම ගහනවා පෝස්ටර් රෑට පෝස්ටර් ගහනවා උදේට ගිහිල්ලා වන්ති කරනවා ඉතින් එහෙම කළා තියෙන ඕනි තරම් සමහර අවස්ථාවල ඉතින් දුර පන්ති වලට යනකොට බස් එකේ යන්න ගියාම අර ටියුට් පාර්සල් ලැබුවා පටවගෙන ඒ කියන්නේ දැන් ටියුට් ගහගන්නෙත් මම අමුණගන්නෙත් මං ඒවා මම අරන් ගිහිල්ලා කපලා මෙව කළා එතකොට ඒ ඔක්කොම තනියම කරගන්න ඕනි ඉතින් දැන් වගේත් ඒ දවස්වල ලොකුවට ඔය කම්පියුටර් පහසුකම් අර එමේ තිබුණේ නැහැ ඒ කම්පියුටර් ටයිප් සෙටින් හැම කරන ඒවා නගරේක එක තැනක සමහර ලාවට තිබුණේ එතන ගිහිල්ලා සමහර වෙලාවට එයාගෙන් මේක ටියුට් එක කරගන්න වෙලාවක් ඉල්ලගන්න පොලිමේ ඉන්න වෙනවා සමහර වෙලාවට. ඉතින් ඒ වගේ මුලදී පුදුම දුෂ්කරතාවයකට මුහුණ දෙන්න ඕනේ. සමහර අය මේ වගේ සෑහෙන කාලයක් කට්ට කනකොට හිතනවා මේක හරියන වැඩක් නෙමෙයි කියලා හිතලා ඊට පස්සේ හිතනවා මේ වැඩි මේ ශාස්ත්‍රයට මාරු වුණා නම් හොඳයි කියලා. ඒ ශාස්ත්‍රයට මාරු වෙලා බැලුවාම ඒකෙත් ඔය වගේම තමයි ඉතින් මුලදී. කොයි ශාස්ත්‍රයක් එහෙමයි. ඉතින් ඒ නිසා අපේ දැන් සමහර තරුණ දරුවෝ කරන වැඩක් තමයි අර එක ශාස්ත්‍රයක කට්ට කාගෙන ඉන්නේ නැතුව වෙන එකකට මාරු වෙනවා. ඒකේ ටිකක් වෙලා ආයි තව එකකට මාරු වෙනවා. ඒකෙන් තව එකකට මාරු වෙනවා. අන්තිම ජීවිතේ කිසිම ශාස්ත්‍රයක මේ එක්ස්පීරියන්ස් එකක් අරගෙන නැහැ. එහෙම කර කර බලන්න විදිහක් නැහැ ඇත්තටම. මොකද ජීවිතේ අපිට ගොඩ කාලයක් නැහැනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මං අවුරුදු 5ක් විතර වගේ යනකම් පන්ති කළත් ළමයි 100ක් විතර වගේ තමයි උපරිම ආවේ ඉතින් අවුරුදු 5ක් යනකම් ඔව්
උපරිම ගන්න පුළුවන් උනේ ඒ ප්‍රමාණය තමයි. ඉතින් මේ වගේ වෙලාවකට කලකිරෙන එපා වෙන අවස්ථාත් තියෙනවා. හැබැයි ඉතින් මම ඊට පස්සේ ඉතින් එක එක අලුත් අත්හදා බැලීම් කරා. ඒ කියන්නේ උගන්නන ක්‍රම වෙනස් කළා. එතකොට ෂෝට් නෝට් හදලා එතකොට කියන උදාහරණ වෙනස් කරලා එක එක කියන්නේ එක ක්‍රමයක් හරියන්නේ නැත්නම් තව ක්‍රමයක් අනුගමනය කරන එක හරියන්නේ නැත්නම් තව ක්‍රමයක් ඔහොම කරලා තමයි මේ මටම කියලා සිස්ටම් එකක් නැත්නම් මටම කියලා ආවේනික ක්‍රමයක් අන්තිමට ඇති වුණා ඉතින් ඒ ආවේනික ක්‍රමය ඇතිවීමත් එක්ක තමයි මේ ඒ ජනප්‍රියතාවේ ඇති වෙන්න ගත්තේ ඉතින් ඒක නිසා ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි අර මගදී අතාරින එක. ඒ අතෑරීමෙන් බොහෝ වෙලාවට වෙන්නේ තමන්ගේ අර ඉලක්කයට යාගෙන බැරුව යනවා. ඉතින් කට්ට කවාගෙන ඉන්න පුළුවන් නම් තමයි ඒකේ ජය ගන්න පුළුවන් වෙන්නේ. හරි. අද උපකාරක පන්ති ශේෂ්ත්‍රය ගත්තම එක විෂයකට ගොඩාක් ගුරුවරු ඉන්නවා. ඉතින් සර් ගොඩක් පොඩියටම පටන් ගත්ත කෙනෙක් විදිහට සර්ට ඒ කාලේ අනිත් ගුරුවරුත් එක්ක තිබ්බ තරඟයත් එක්ක ඒ කොහොමද සර් දැනුනේ? කොහොමද ඒ තරඟයේ සර් ජයගත්තේ? මොකද අද මේ වගේ තැනක ඉන්න අනිවාර්යයෙන්ම මේ තරඟේ ජය ගන්න වෙනවා. ඒක සර් කොහොමද ජයගත්තේ? ඔව් ඉතින් සමහර දේවල් හරිම දෛවෝපගත දේවලුත් වෙලා තියෙනවා. අපිට එකපාරටම ඒ දවස්වල පන්ති කරද්දී කොළඹ ගම්පහ වගේ නගරයකට ඇවිල්ලා පන්තියක් කරන්න අවස්ථාවක් අපිට ගන්න බැරි වුණා. අපි ඉතින් ඔය උසස් පෙළ පන්ති කළත් ඈත ප්‍රදේශවල තමයි එහෙම කරේ. පස්සේ තමයි ටවුන් එකට ආවේ. ඉතින් මට මතකයි එක දවසක් මේ ඔය වෙඩින් එකක් තිබිලා ඒකට ගිය වෙලාවේ මේ ඒ කාලේදී ඉතාම ජනප්‍රිය يعني ජීව විද්‍යාව ළමයි දාස් ගානක් ඉන්න ගුරුවරෙක් කුට මේ වෙන ගුරුවරෙක් මාව හඳුන්වලා දුන්නා මේ මල්ලිත් බයොලොජි කරනවා මේ කියලා. ඉතින් මගෙන් අහුවා කොහෙද කරන්න කියලා. මං ඉතින් කිව්වේ ඔය ඉතින් ඈත ප්‍රදේශනේ. එතකොට ඒ ගුරුවරයා කිව්වා ඔය වගේ කැලෑවල් වල මේ පන්ති කරලා හරියන්නේ නැහැ. මේ මේ ටවුන් එකට ඇවිල්ලා අපිත් එක්ක හැප්පිලා බලන්න කියලා කිව්වා. මේ ඉතින් එතකොට ඇත්තටම ඒක එක වෙලාවකට මං අභියෝගයක් විදිහටත් බාරගත්තා ඉතින් ඒක ඉතින් දයෝපගත විදිහට සිද්ධ වුණා ඉතින් ඇත්තටම මම නගරයට ආවට පස්සේ ඒ ගුරුවරයා දැන් ශාස්ත්‍රයේනුත් අයින් වෙලා ගියා හරිද ඉතින් එහෙම තමයි ඉතින් ඒක ඇත්තටම ඒක අර මම නම් මිනිහෙක්ගේ වාසනාව කියලා සලකන්නේ අර වාසනාව කියන්නේ අඛණ්ඩව ඒ ශේෂ්ත්‍රයේ කට්ට කාගෙන ඉලක්කයකට යන්න තියෙන හැකියාව තමයි ඇත්තටම වාසනාව කියලා කියන්නේ. වෙන 아무තු වාසනාවක් නෙමෙයි. ඒ කියන්නේ එයාගේ සිතුවිලි වල ඇති වෙනවා නම් මම මේක කොහොම හරි කාගෙන මේ ශේෂ්ත්‍රයේ මට යන්න පුළුවන් උපරිමයට මම යනවා කියන සිතුවිල්ල ඇති වෙනවා නම් ඒ සිතුවිලි ඇතිවීම තමයි වාසනාව. හැමෝටම මේ සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඒක තමයි අවාසනාව. ඉතින් ඒක නිසා එහෙම සිතුවිලි එහෙම සුබවාදී සිතුවිලි ඇති වෙනවා නම් කෙනෙකුට ඒ ශාස්ත්‍රයේට යන්න පුළුවන් එතෙන්ට එන එක. සර් දැන් වසර කීයක විතර ඉඳලා ගුරු වෘත්ති නියැලෙනවද? උසස් පෙළ ට උගන්වන්න වෙලා නම් දැන් අවුරුදු 22ක් විතර වෙනවා. අවුරුදු 22ක්. ඔව්. ඒ අවුරුදු 22කට ළමයි කීයකට විතර උගන්වලාද? අනේ හොඳයි ඒක නම මට හිතාගන්න කොච්චර ප්‍රමාණයකට උගන්වලාද කියලා. මොකද කොළඹ ගම්පහ තමයි දැනට මම පන්ති කරන්නේ. නමුත් ඊට කලින් රත්නපුරේ එතකොට කුරුණෑගල නුවර ඒ වගේ ගොඩක් තැන්වල කළා. අනුරාධපුරෙත් පන්තියක් කරා. ඉතින් ඒක හින්දා මට හරියටම නම් ගාන කියන්න අමාරුයි. ඉතින් දාස් ගානකට උගන්ලා නම් තියෙනවා. හරි සර් හිතන විදිහට සර් මේ ආපු සාර්ථක ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍ය කියලා සර් හිතන්නේ මොකද්ද? හැරවුම් ලක්ෂ්‍ය කියලා මට හිතෙන්නේ මම අර උසස් පෙළ මං කිව්වනේ කරගෙන ආවයි කියලා. ඒ උසස් පෙළ ළමයින්ට උගන්නගෙන ආවයි කියලා. අවුරුදු 5ක් විතර වගේ යනකම් මේ ඉගැන්නුවා මේ එච්චර ලොකු ප්‍රතිඵලයක් හම්බුනේ නැහැ. ඒ කියන්නේ මං කිව්වේ ළමයි 100 සීමාව ඉක්මවා යන්න බැරි වුණා. හැබැයි ඊට පස්සේ يعني 6 වෙනි 7 වෙනි අවුරුද්ද වෙනකොට මට ළමයි 500 සීමාව ඉක්මවා යන්න පුළුවන් වුණා. ඒකට හේතුනේ ගොඩාක් වෙලාවට මම
ඒ අර අර කාලේ මේ කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා පශ්චාත් උපාධිය සඳහා. ඒ ඒක හදාරන කාලේ මම මට ළමයින්ගේ මනස ඒගොල්ලන් හැසිරෙන විදිහ යමක් කොහොමද ඔළුවට දෙන්න ඕනේ විදිහ ඒවා පිළිබඳ ඒ ඉගෙනගත්ත සිද්ධාන්ත මම ප්‍රායෝගිකව භාවිතා කළා. ඒ ප්‍රායෝගිකව භාවිතා කිරීමත් එක්ක තමයි ලොකු මේ දියුණුවක් ඇති වුනේ. ඇත්තටම මේ මනෝවිද්‍යාවේ සිද්ධාන්ත හරි වැදගත්. අපේ රටේ ඉතින් කනගාටුවට කරුණ අපි මනසින් හැමදේම කරන්නේ. අපේ රටේ හරිනම් මේ ඔය සාමාන්‍ය පෙළ උසස් පෙළ ළමයින්ට ජෙනරල් සයිකොලොජි නැත්නම් සාමාන්‍ය මනෝවිද්‍යාව කියන එක අතිරේක විෂයක් වශයෙන්වත් උගන්වන්න පුළුවන් නම් මේ මනස ක්‍රියා කරන හැටි අපිට කොහොමද මේකෙන් වැඩක් ගන්න පුළුවන් කියන එක හොයාගන්න පුළුවන් නම් මේ ඊට වැඩිය ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මනෝවිද්‍යාව හදාරලා ඒ මනෝවිද්‍යාව නිකම් විභාගයකට සීමා කළ වැඩක් නැහැ. ඒ මනෝවිද්‍යාව හදාරලා මම ඒකේ තිබිච්ච සිද්ධාන්ත මගේ ජීවිතේටත් ළමයින්ට උගන්වන්නටත් භාවිතා කරා. ඒ එක තමයි එක පාට ලොකු දියුණුවක් ඇති වුණේ. මම හිතන්නේ ඒක තමයි මගේ හැරවුම් ලක්ෂය කියලා හිතන්නේ. සමාජයේ මතයක් තියෙනවා සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම සාර්ථක ගැහණියක් ඉන්නවා කියලා. ඉතින් සර්ගෙත් ඒ වගේ කතාවක් තිබ්බද? ඔව්. එහෙමයි. ඉතින් සමහර අවස්ථාවලදී මිනිසුන්ට දැන් ඇත්තම කියනවා නම් මම ඉස්සෙල්ලා කිව්ව දෙයම තමයි කැපවීමක් කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් ගෙදර තාත්තා එහෙම ගොඩාක් කැප වෙලා මහන්සි වෙලා වැඩ කරනවා නම් එතකොට සමහර විට ගෙදර කටයුතු වලට කාලය වෙන් කරන්න ළමයින්ගේ කටයුතු වලට කාලය වෙන් කරන්න සමහර වෙලාවට අමාරු වෙන්න පුළුවන්. වැඩ වැඩිකම හේතු කොටගෙන විනෝද චාරිකාවක් යන්න ඒ වගේ පොඩි පොඩි දේවල් මගේ අරින් ඉඩ තියෙනවා. හැබැයි ඉතින් එතකොට එහෙම මේ ඒ වගේ තත්ත්වයක් යටතේ මේ විවාහක ගැහණු කෙනෙකු පිරිම කෙනෙකු ගත්තාම දැන් එතන තමන්ගේ මේ නෝනා ඒ දේවි පිළි කියන්නේ ඒක හරියට අවබෝධ කරගත්තේ නැතොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම හිතනවා මට ගොඩක් වෙලාවට එහෙම ප්‍රශ්නයක් නැත්තේ ඒ අවබෝධයෙන් කටයුතු කරන නිසා තමයි ප්‍රශ්න අඩු වෙලා තියෙන්නේ. නැත්තම් දැන් ටියුෂන් වගේ ගොඩාක් මේ සංකීර්ණ වැඩ වැඩි වගේ වෘත්තියක යෙදෙනකොට අර තමන්ගේ පවුල සහ ඒ අය ගැන සමහර විට කාලය වැය කරන්න වෙන්නේ බොහොම අඩුවෙන්. ඉතින් ඒක නිසා එවැනි අවස්ථාවකදී අර ඒ පවුල් පරිසරය පවත්වාගෙන යන්න අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ. නැත්නම් ඒක අමාරුයි කරගෙන යන්න. හරි. සර් කිව්වා සර් ගොඩක් පොඩි තැනකින් ජීවිතේ පටන් ගත්ත කෙනෙක්. ටියුෂන් ගුරුවරයෙක් විදියට ගොඩක් පොඩි තැනක ඉඳන් ආව කෙනෙක්. ඉතින් ඒ පොඩි තැනක ඉඳලා අද මේ තැනට එනකන් ආපු ගමනේ ප්‍රතික්ෂේප කිරීම තිබුණාද? මොකද අපි සමාජයේ අපිව දන්නේ නැත්නම් අපි ගොඩක් ලොකු කෙනෙක් නෙමෙයි නම් සමහර තැන් වලදී අපිව ගණන් ගන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ සර් ආපු ගමන් වගේ සර් ප්‍රතික්ෂේප කිරීම තිබුණාද? ලොකුම ප්‍රතික්ෂේප කිරීමක් විදිහට මට මතක් වෙන්නේ මේ ඔය වාහනයක් ගන්න ගිහිල්ලා වෙච්ච දේ තමයි. මොකද ඒ දවස්වල මේ මට සෑහෙන උවමනාවක් තියෙනවා. දැන් මේ බස් එකේ ටියුට් උස්සගෙන දවසක් එක මිනිස් අර අර ටියුට් මිටියක් කොහොම අර බස් එකේ අර උඩ මේකේ දාගෙන ගිහිල්ලා අර මේ බස් එකේ යනකොට ඒක වැටුණා එක මිනිස්සුගේ ඔළුවට. ඒ මනුස්සයා හරියට මට බැන්නා. ඒ කියන්නේ මට නිකන් කඳුළුත් ආවා ඒ බැන්න බැනිල්ලට. මේ ඉතින් මට එහෙම තා හිතුණා. ඒ කියන්නේ සමහර දවස්වල බස් නැහැ, උදේට නැහැ, ආය රෑ එනකොට බස් එකේ ඉඳගෙන ඉන්න නැහැ, හිටගෙන ඉන්න ඕනි වගේ ප්‍රශ්න ගොඩයිනේ. ඉතින් ඒක හින්දා ඉතින් වාහනයක් ගන්න ඕනි කියලා හිතුණා. වාහනයක් ගන්න ඕනි කියලා හිතුණාට වාහනයක් අපි හිතමුකෝ ඒ කාලේ හැටියට මං උදාහරණයක් විදිහට වාහනය ලක්ෂ 5යි නම් මං ගාව රුපියල් 10000ක්වත් නැහැ. හැබැයි එහෙම තියෙද්දි පවා මම සේල් වලට ගිහිල්ලා වාහන බැලුවා.
ඒ බලද්දී ඒ මිනිස්සු දන්නවනේ පයින් ඇවිල්ලා වාහනයක් බලලා දැන් මිනිහා දිහා බලලා කියන්න පුළුවන්නේ. එතකොට ගණන් ගන්නෙ නැහැ. සමහරලට ගාන කියන්නෙත් නැහැ. ඒ වාහනේ අරලා පෙන්නන්නෙත් නැහැ. මම ඉතින් ගිහිල්ලා බලන්නේ අර මෙහෙම මෙහෙම කරලා බලනවා මේ ඇතුළේ ඉතින් බලලා එනවා මේ අර ගණන් ඇහුවත් නිකන් ගණන් ගන්නෙ නැතුව නිකන් එහෙම කියන්නේ. ඒකක්. ඊළඟට අනිත් එක තමයි පස්සේ කාලෙක මම මේ මම හිතුවා ඔය ලීසින් කතාව ආවට පස්සේ ලීස් කරලා වාහනයක් ගන්න ඕනි කියලා. ඉතින් ලීස් කරලා වාහනයක් ගන්න ලංකාවේ තියෙන බැංකු සහ ලීසින් කම්පැනි රෑහෙන ගානකට ගියා. කවුරුවක්වත් මාව පිළිගත්තේ නැහැ. සත පහකට ගණන් ගත්තේ නැහැ. මේ එතකොට එක සමාගමකින් කිව්වා බැංකු account එකක් ගේන්න කියලා බලන්න. ඊට පස්සේ මම මේ මගේ බැංකු පොත ගිනිහින් බලන්න දුන්නාට පස්සේ එයා මේක වල්ලා එහෙම ඔහොම විසි කළා මේ මොකද්ද ඔයි මේක account එකක් යකි කියලා. ඉතින් ඒ වගේ වුණා. හැබැයි ඔහොම කාලයක් යනකොට මේ රත්නපුරේ LOLC එක ඒක දාපු මුල් දවස්වල කොහොම තරුණ ළමෙක් හිටියා. එයා එතකොට සාමාන්‍ය නිකන් ඔය නිකන් ඔය එක්සිකියුටිව් මට්ටමේ සාමාන්‍ය මම හිතන්නේ එයාගේ පළවෙනි පත්වීම මට තාම අදත් මතකයි නම අශාන් කියලා හරි මම ඉතින් අශාන්ට ගිහිල්ලා කතා කරා. ඒ කියන්නේ අපි දෙන්න එක වයසේ වගේ එතකොට ඒෙන් කතා කරලා මගේ ඉතින් දුක කිව්වා. ඒ කිව්වට පස්සේ එයා කිව්වා අපි මේකට රිපෝට් එකක් හදමු කියලා. ඒ කියන්නේ මට ආදායමක් පෙන්වන්න විදියක් නැහැනේ. ඊට පස්සේ ඉතින් මොකද කරේ මම පන්ති කරන ආයතන වලින් ලියුම් හදලා එයා තමයි උපදෙස් දුන්නේ. හදලා ඊට පස්සේ පන්ති වල ටියුට් තියෙන්නේ එව්වා තියලා හදලා නම් ලොකු ෆයිල් එකක් හදලා. ඉතින් එයා කිව්වා මට ප්‍රශ්නයක් නැහැ දෙන්න පුළුවන්. නමුත් මේක කොළඹ ඇප්‍රූවල් එකට ගියාට පස්සේ හම්බුන්නේ නැතොත් කරන්න දෙයක් නැහැ කියලා. එයා ඒ ඇප්‍රූවල් එක හම්බ වෙන විදිහට හැදුවා ඒක රිපෝට් එක. එයා තමයි ඉස්සෙල්ලා මාව ගණන් ගත්තේ. ඉතින් කොහරි ඒක ලීස් එක හම්බ වෙලා වාහනේ ගන්න පුළුවන් වුණා මට. පස්සේ කාලෙක මං කොළඹ LOLC මූලස්ථානට ගිය වෙලාවේ ඒකේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඉන්න ඉහළම නිලධාරියා මේ ඉන්නවා බලනකොට මට මතයි දැකලා පුරුදුයි වගේ බලනකොට ඒ අර ඉදා මට ලීස් එක දුන්න එක්කෙනා. ඒතර ඔහු ඒකේ යන්න පුළුවන් උපරිම ලෙවල් එකට ගිහිල්ලා. ඉතින් අවුරුදු ගානකට පස්සේ මම දැක්කේ ඉතින් මට හරි සන්තෝසයි මේ ඒක තමයි එතන තියෙන දේ. ඒ කියන්නේ එයා ඒක ඒ කියන්නේ මාව දැක්කා මට මේ ගමනේ යන්න පුළුවන් කියලා එයා උදව් කළා. ඒ වගේ මේ ගමනකුත් එයාත් ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම තමයි මේකේ ඇත්තටම මේ විශ්වයේ තියෙනවා එහෙම දෙයක්. මුල් කාලේ ඉතින් එහෙම ප්‍රතික්ෂේප කිරීම මේ වගේ දේවල් වෙනවා. නමුත් ඒ හැම එකටම මේ නොබියව සහ අප්‍රතිහත ධෛර්යයෙන් මුහුණ දෙන්න පුළුවන් නම් විතරයි කඩන් වැටෙනවා නම් මේ ගමන යන්න බෑ. අභියෝග වලට ආදරය කරන්න බැයි නම් යන්න බෑ. මට සර්ගේම් කතාවක් මතක් වුණා. අපි ලෝකෙට හොඳ දෙයක් දෙනවා නම් අනිවාර්යෙන් ලෝකෙනුත් අපිට හොඳ දෙයක් තමයි ලැබෙන්නේ. ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය අන්තිම අසාර්ථකයි. ඉතාමත්ම කනගාටුදායකයි ළමයින්ට ඇති කරන පීඩනය. ඒතර ඒගොල්ලෝ හොයනා මේ පීඩනයෙන් తాවකාලිකව හරි මිදෙන්න ක්‍රමයක්. තරුණ පරපුර නොසලකා හරිනවා නම් ඒ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. මේකේ ලෙවල් එකේ උඩම ඉන්න අය කවදාවත් අල්ලන්නෙත් නැහැ, අහු වෙන්නෙත් නැහැ. ලංකාවේ දේශපාලනය ඇත්තටම කියනවා නම් බිස්නස් එකක්. තමන් කරන ලබන නීති විරෝධී ව්‍යාපාර සඳහා රැකවරණයක් ලබා ගැනීමට තමයි දේශපාලනය කරන්නේ. ආදරය කියලා කියන්නේ නම් පරිත්‍යාගයක්. හොඳටම දකින්න පුළුවන් තැන තමයි අම්මගේ ආදරය. මෙහෙමයි ඕක හොඳට හේතු වෙන්නත් පුළුවන් නරකට හේතු වෙන්නත් පුළුවන්. හැමෝටම මේ හීන කියලා જાතියක් තියෙන්න ඕනේ.